ආදරණීය දරුවනි කොළඹ හතර ශාන්ත වීදියේ ඉන්න ශාඛාවේ හයවන ශ්‍රේණිය ඉතිහාසය පාඩමට ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. දැන් බලමු හයසේ දුර්ගමනු රජතුමා කියන මාතෘකාව යටතේ ඊළඟ කාරණාව කෙරේ. දුර්ගම රජතුමා කියන පොලිස් කවුරුත් අහලා තියෙන හැටි दगुन प्रदेश माघव राजधानी माघव राजधानी विहार महादेवी कथांतरता प्रदेश मार्ग प्रदेश ආවතිස රජතුමාගේ විසවර විහාර මහදීවේ පත්ෙන්තර මේ දෙදෙනාගේ වීර දෙදෙනාගේ පුතේ තම දුර්ගමන කියන්නේ ගැමුණු කුමරු කියලා කියන්නේ. එයාගේ සොහොයුරා තිස්ස නම තිස්ස සද්දා තිස්ස කියලා තමයි තුමාව හඳුන්වන්නේ. ඉතින් මේ ආවතිස රජතුමා මාර්ගව රාජධානී පාලනය කරන කාලේ අපේ ප්‍රධාන රාජධානී වශයෙන් පැවතුණු අනුරාධපුරයේ जनता जनता उदाहरण තමගේ පුතා මේ කුඩා කාලයේදීම මේ සඳහා යොමු වෙයි කියලා. ගැමුණු කුමරුගේ පුත්‍ර ගැමුණු කුමාරයෙන්ද පුදුම ගැමුණු කුමරු උදා කල සිටම ලක්දිව සොලී පාලියේ මුදවා ගැනීමට අදිෂ්ඨානයෙන් ක්‍රියා කළ බව පෙනේ. ඉතින් ඒ අවස්ථාව වෙනදී ගැමුණු කුමරු සතරට යාම බලවපාගෙන ඉඳලා කාවන්ති සරතුමා වග බලා ගත්තේ. ඒ කියන්නේ දැන් කුඩා කාලයේදී ඉඳලාම දැන් පාරටම සතරක් කරන්න යන්න බෑ. दक्ष पाले सजतुमा මේ පුතා පුතුන් දෙදෙනා මේ බලක්වා ගන්න නිසි වයසේ නැති. ඒක නිසා දුර්ගම කාවන්දිස රජතුමා කරුත්‍යය තමයි කාවන්දිස රජු ඔවුන් දෙදෙනා ලබා කවුරු තුනක් සම්බන්ධයෙන් පොරොන්දුක් ලබා ගැනීමට උත්සාහ කර ඇත. එයා ඇදලා කියනවා කතන්දර පොත්වල හැමේ තියෙනවා බබුලි මහතා කරවිලා තුන් දෙනා දෙන්න අදම් දෙදෙනා ළඟට කැඳවලා යා කුඩා කලෙන් පොරොන්දු කරවත් කියලා අවුරුදු 12 දී පොරොන්දු කරගත්තා. ඒ සඳහා ගත්තේ පළවෙනි බර්පිනි දෙක දෙන්නල දීලා ගිරතුළු සංඝයා වහන්සේලා එක්ක ගෞරවමින් උන්වහන්සේලා සමග දිවිමේ එක්වන්සල් සලකමින්
කටයුතු කරලා ආගමිකවත් අතර නැඹුරු කරගන්න. භික්ෂුන් වහන්සේලාට ගරු සත්කාර දක්වමින් උන්වහන්සේලාට උපස්ථාන කරමින් කටයුතු කරනවා. ඉතින් ඒ තුන් දෙනා මේකට කැමති වෙනවා. ඊට පස්සේ ඊළඟ බතුලි දෙක දීලා කියනවා ඒ දෙදෙනා සහෝදරයන් දෙදෙනා අතර එකමුතු කමින් සටන් කර කටයුතු කරනවා කියලා. ඉතින් සටන් කර කියන්නේ රජ එයාගේ ආවන්දිස රජුගේ පස්සේ රජකම ලබා ගන්න දෙදෙනාට ආරවුල ඇති වෙයි කියලා. සර් සාමාන්‍ය සිද්ධ තමයි වැඩිමල් උත්තරාධිකම් කරන. ඊට පස්සේ තමා දෙවෙනියට. ඉතින් ඒ ක්‍රමයට ඒ දෙනා ඒකටත් කැමතුනා. තුන්වෙනි බද්ද තුන්වෙනි බද්දුලි දෙක දෙන්න ආරම්භයි කිව්වේ සොලියෙන් සමග සමරණට යන්න එපා කියලා. සොලියෙන් සමග සමරණට යන්න එපා කියලා කොහොමද? ඒකට මේ දරුව දෙදෙනම කැමතුනේ නැහැ කියලා. සීසෙන් දෙමළු කුමරු ඒකට කේන්ති ගිහිලා එයාගෙන් ඇදගෙන ගිහලා වකුඩු වෙලා නිදියගත්තා කියලා කියනවා. එයාගේ මාව විහාර මහදේවිය හතිය හම්බවලා මොකද මේ ඇදගෙන ගිහලා වකුඩු වෙලා නිදියන් ඉන්නේ. ඒ වගේ එක පැත්තකින් මහමුද අනිත් පැත්තෙන් ද්‍රවිඩෙන් අපි කොහොමද අතපෑදී කියලා ඉන්නේ කියලා. ඒකෙන් පෙන්නුම් කෙරුවේ අපි මේ විදේශීය ද්‍රවිඩෙන් යටත් වෙලා ඉන්න ලාංකික අපිට කිසිම නිදහසේ අපේ රටේ කටයුතු කරන්න බෑ කියන්නේ. ඉතින් මේ වගේ මේ වල කතන්දර ගොඩාක් තියෙනවා. පොඩි පොඩි කතන්දර ඔබට කියවලා ඒ සම්බන්ධව අරගෙන දැනගන්න කියලා. ලස්සන කතන්දර තියෙනවා මේ සම්බන්ධ. ඉතින් ඒකයි කියන්නේ ආවන්දිස රජෝ උන් දෙදෙනා ළමා කවුරු තුනක් සම්බන්ධයෙන් පොරොන්දුක් ලබා ගන්න උත්සාහ කර ඇතින් කියලා. ඉතින් දරු දෙදෙනාම තුන්වෙනි ගීම ප්‍රතික්ෂේප කළා කියන්නේ. ඉතින් මෙහෙම අවස්ථාවේදී දැන් මෙයා අවුරුදු 12 දී තමයි මේ සිදුවුණ තුනයි කියලා. ඉතින් සැරේ සැරේ දැන් ගැමුණු කුමරු සොලියෙන් සමග අපි සොලියෙන් නිර්වාසය දැමීම සඳහා අපි කටයුතු කළ යුතුයි කියන එක තමයි පියාට හරියටම කියනවා. ඉතින් පියා බයෙන් හිටියේ සූදානමක් නැතුව සැප්ටට ගියොත් අපිට ජලයක් ලබන්න බැරි බව දැනගත්තා. ඉතින් ඒ නිසා දැන් කියන අවුරුදු 16 සතරේ යාත්‍රා පිය රජුගෙන් අවසර ලැබීම නිසා මලේ දේශේ පොත්පලයෙන් පලා යනවා. දැන් දැන් තරහා ගැමුණු කුමරු දැන් තාත්තත් එක්ක ඉඳලා දැන් තාත දුරදිග බලන දුරදක්නන් වලින් කටයුතු කරන්නේ. ව්‍යාපෘතයන් තාපනමියේ මේ ගැන්තර එයාට ඕනේ ද්‍රව්‍යම් පළවාගෙන. ඉතින් ඒක නිසා මේ සිත් ඇඟලක් අමනාක් වෙලා එයා මාර්ග ප්‍රදේශ අතහැරලා මලේ දේශය කියන කම්රඩ ප්‍රදේශයේ පොත්මලේ කියන ප්‍රදේශයකට පලායන වාසිකතර විශ්වලාගෙන සාමාන්‍ය ගැමි දරුවෙක් විදිහට එයා මේ ප්‍රදේශයට පලා ගියා කියලා කියනවා. මේ දිනේ සිටින ඔයගලන්ට වෙනුම් කරන්නේ ආවන්තිස්ස රජතුමා මේ ප්‍රදේශ මහගම මේ රුකුණු රට කියලා කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේ තමයි රාජ්‍ය කරගෙන හිටියේ. දැන් සොලී රජුගේ එළාරේ ඉන්නේ අනුරාධපුරේ. එතකොට දැන් රුකුණේ ඉඳලා මේ අනුරාධපුරේ රාජ්‍ය ලබා ගන්න හැටි. එතකොට ජමුණු කුමරු රහස්ගතව පලා යන්නේ මේ මලේ රටේ පොත්මලේ කියන ප්‍රදේශයේ. මාලිය රජගේ මාධ්‍යම කඳුකර ප්‍රදේශයේ පොත්මලේ කියන ප්‍රදේශයක තමයි ජම්බු කුමරු පලා යාම සිදු වෙන්නේ. සේගම කුමරු ගිහිලා සංසි ගතුනේ නැහැ. හැබැයි නමුත් එයා නිගෙහි නේ හෙදිත්‍ය රාජ ගන්ධර්ව ගෝවි දැන් කටයුතු කරනවා. යුද්ධයකට අවශ්‍ය වෙන ආයුධ ආම්පන් සකස් කර ගැනීම, ඒ ප්‍රදේශීය ජනතාවත් එක්ක සටන් කිරීමට පුරුදු වීම, ඒ වගේ දේවල්. නමුත් මුල් දවස්වල මේ ගැඹුරු කුමරු යුද්ධයක් ගැන දැනගෙන ඉන්නේ අම්දේ ප්‍රදේශ ජනතාවත් එක්ක සහයෝගයෙන් වික්ෂුන් වහන්සේත් එක්ක සහයෝගයෙන් කටයුතු කරලා දෙනවා. කාවන්තිස්ස රජතුමත් එකක් කියන්නේ කාවන්තිස්ස රජතුමත් යුද්ධයක් කරනවා නම් ඉලාරව පරවහන ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමක් තිබුණා. ඉතින් ඒ නිසා ගැමුණු කුමරු මලේ රට වාසය කරද්දී පිය රජ මියනවා. මෙහෙමෙදී එන ගැමුණු කුමරු අවුරුදු 25ක් විතර පොත්මලේ ප්‍රදේශයේ රාජ්‍ය පත්‍රයේ දුරතාවර වියදකමක් වෙලා තිමයාගේ සුබදායදී කාවන්තිස රජතුමා මිය යනවා. කාවන්තිස රජතුමා මිය ගියාම තමන්ගේ සොහොයුරු සද්ධාතිස්ස කුමරු තම මේ රජකම ලබා ගැනීම සඳහා සූදානම් වෙනවා. දැන් මෙතනදි කියනවා මලේ දේශයේ මේ පලා ගිය අවස්ථාව මේ කාර්යයේ කාවන්තිස්ස රජතුමා යුද්ධයට අවශ්‍ය විදිහට පසුබිමක් සකස් කෙරුවා. එක දෙයක් තමයි තමගේ සොහොයුරා يعني සද්ධාතිස්සව දිගාමන් ප්‍රදේශයේ යවලා ඒ ප්‍රදේශයේ ගොවිතැන් වලින් ශස්ත්‍රීක කෙරුවා. ගොවිතැන් වලින් ශස්ත්‍රීක කරලා ආපස්සේ ඉතින් එතකොට මේ කාර්යයේදී හිටිය ගැමුණු කුමරු
සද්දාතිස බොරු දිගමඩු ප්‍රදේශයේ තමන්ගේ පියා මිය ගියාම පොත් අතිසි මොරු තමන්ගේ මාවයි දැන් සත්‍යකම් තම්හිදීම කඩොල් ලදා කියලා ඇති ඒ කියන්නේ තමන්ගේ කවිතු සදා යුදෙවේ කවිතු සදා ගෙනියන් ගියේ කඩොල් ලදා ඒ නිසා සද්දාතිස බොරු දිගමඩු ප්‍රදේශයේ ඉඳලා තමන්ගේ පියාගේ ආධාන කටයුතු ඒවා මාධ්‍ය ප්‍රදේශයේ සිදු කරලා තමන්ගේ මාමා කඩොල් ලැබවත් අතර දිගමඩු ප්‍රදේශයට නැවත ගියා කියනවා. ඒ අවස්ථාවේදී ගැමුණු කුමරුවේ දැනගත්තාම මාළිය රටේ ඉඳලා ඇවිල්ලා මාළිය රටට ඇවිල්ලා ගැමුණු තමාගේ රජකම ලබා ගන්නවා. නමුත් රජකම ලබා ගන්න දැන් යාත්‍රා කරන තමන්ගේ මාවා තමන්ට ගලන් කරගන්නුනේ කඩොල් ලැබව ලබා ගන්නුනේ සහෝදරයගෙන් එය ආජත්‍ය ලබා ගැනීම සඳහා දෙදෙනා අතර අරගලයක් ඇති වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ අවස්ථාවේදී දැන් මුලින් අර පියා පොරොන්දු කරගෙන තිබුණේ සහෝදරයන් දෙදෙනා අතර සම්මත ඇති කරගන්නේ නැහැ කියලා. දැන් මේ පිසිදීමක් මත සද්දාතිස කුමරුහා ගැමුණු කුමරුවන්ගේ රජගමට සම්මත ආරවුලක් ඇති වෙනදී වික්ෂුන් මහා සංඝයා වහන්සේ මෙලිහත්ලා ඒ අම දෙදෙනා අතර සමගින් කරවලා පදකම ගැමුණු කුමරුට ලබා දෙනවා. ගැමුණු කුමරුගේ පසුව සද්දාතිස කුමරුට පදකම ලැබෙන විදිය. ඒකයි කියන්නේ මහා සංඝයා වහන්සේගේ වැදගත් වීමේ සමගි කරවීම. ඊන් පස්සේ දෙදෙනාම රටක්සත් කිරීමේ කටයුතු වල යෙදුණා. ඉතින් දැන් ඊට පස්සේ දෙදෙනා රටක්සත් කිරීමේ කටයුතු වල ගෙන ගොවිතැනින් සස්ත්‍රීක කරගත්තා. හමුදාව සූදානම් කරගත්තා, යුදායුධ සූදානම් කරගත්තා, ජනතාවගේ සහාය ලබා ගත්තා, වික්ෂුන් වහන්සේලාගේ සහාය තමයි. ඒ හැම දෙයක්ම ඉතා සාර්ථක පොදි සූදානම් කරගෙන තමයි සතුනට ගියේ. ඉතින් සතුනට යාමේදී මෙතේ කියනවා ආවන්තිස රජතුමා මේ සඳහා පටේක්සත් කිරුණා ආවන්තිස රජුගේ දායකත්වයක් ආවන්තිස රජතුමා කළා. පසුගිය සකස් කෙරුවේ කොහොමද? දුරදඥාන වලින් කටයුතු කිරීම, වික්ෂුන් වහන්සේලා සමඟ දැඩි සම්බන්ධතාවයක් ඇති කිරීම. ඒක අර බුදුදහමට ජනතාව ගරු කරන බුදුදහමත් එක්ක තමයි ජනතාව යොමුනේ. ඉතින් සංඝයා වහන්සේලාගේ පිළිගැනීම එනදී ජනතාව බොහොම පක්ෂපාතිත්වයක් දක්වනවා. ඉතින් වික්ෂුන් වහන්සේලාත් එක්ක බොහොම සහයෝගයෙන් වික්ෂුන් වහන්සේගේ අවවාද අනුශාසන ලැබමින් තමයි කටයුතු කෙරෙන්නේ. ඒක නිසා වික්ෂුන් වහන්සේලාත් එක්ක මේ සම්බන්ධය පැවැත්තා. ඒ වගේම පුතුන් දෙදෙනාට රජ කෙරෙහි දැනගත යුතු ශිල්ප ශාස්ත්‍රය ලබා දීමේ පුරා කාලවලදී ඒ දැන් රජකමක් ලබා ගන්නවා නම් තිබිය යුතු දේවල් තුනක්. දුනු ශිල්පය, කඩු ශිල්පය, සටන් ක්‍රම, ඒතොර ඇතුන් මෙහෙවීම, අශ්වෙන් මෙහෙවීම ඒ රාජපාලයේදී සත්නකට යතුනත් අවශ්‍ය වෙන. ඒ දැනුම පුතුන් දෙදෙනාට ලබා දීලා තිබුණේ. विनाश සතුනම් කරාදී ඒ අවශ්‍ය දේවල් සූදානම් කර වශයෙන් ගොවිතැනින් ගොවකල ශාස්ත්‍රීය කරලා රට දීපා. අනිත් එක අභිකම්මල් පිළිවිවා අභි නිෂ්පාදනය කරවීම. දෙතේට අවශ්‍ය ඒ උපකරණ නිෂ්පාදනය කරනවා. තවදයක් කියලා දසමහා යෝධය ගැන දක්ෂ යුද හමුදාවක් සංවිධානය කිරීම. සතුනට යන්න විශාල පිරිසක් අවශ්‍ය වෙනවා. මහා යෝධය හැකියා ශක්තිමත් පුද්ගලයන් දහන්නේ කරලා ඉතිහාස පොත්වල තියෙනවා. ඒ දහදෙන තව එක්කෙනෙක් 1000 බැගින් සේනාවක් අමු සූදානම් කර ගතද. ඒ ආකාරයේ දසමහා යෝධයන්ගේ අභියාගතේ අමු සේනාවල් සංවිධානය කර ගැනීම සිදුවෙනවා. ඉතින් දසමහා යෝධයන් ඔගොල්ලෝ අහලා තියෙන සම්බන්ධ ගොළුතුරු අන්තරා ආදනන්ද මිත්‍ර සුරණිවල මහසෝණ ගෝඨයිවර වේලු සුමන ඔය විදිහට 10 දෙනෙක් දසමහා යෝධයන් වශයෙන් ඉතිමියාකාරේ යුද්ධයට අවශ්‍ය පසුබිම තමයි පියා සූදානම් කරනවා කියලා කියන්නේ ඒකයි. සූදානමක් නැතුව සර්පයට ගියා නම් සමහර පරාජය වෙන්න තිබුණා. ඉතින් නමුත් මේ තමගේ පියා ඉදුර දක්නා නුවණ
බුද්ධිමත්ව කටයුතු කිරීම නිසා බුදුගණන් රජතුමාට මේ යුදයේ වෙලාවේ යුදයේ ජය ගන්න පුළුවන් වුණා කියලා කියන්නේ. දෙවි බුදුගණන් රජු දිවයිනෙම සේසත් කිරීම කියලා. දැන් බුදුගණන් රජතුමා දැන් රට අභ්‍යන්තරයේ මේ අවශ්‍ය හැම දෙයක්ම සූදානම් කරගත්තට පස්සේ රට දැන් යුද්ධය කරන්න පුළුවන් කියන පසුබිම තියනවා කියලා තහවුරු වුණාට පස්සේ තමයි යුද්ධයට යාම සඳහා සූදානම් වෙන්නේ. එතන මේ සඳහා යොදාගත් ප්‍රධාන උපක්‍රමයක් තිබුණා. මේ දුටුගැමුණු රජතුමා ජනතාවගේ යටිපෙන් දිනා ගන්නවා. මොකද අනුරාධපුරයේ හිටපු මේ එළාරදන් ජනතාවගේ සහයෝගය පුරේලාර දැහැමි පාලකෙක් කියලා කියන කලින් දී ජනතාව ඒ නිසා ජනතාවගේ හිත දිනා ගැනීම බලාපොරොත්තු වෙන අනුරාධපුර ප්‍රදේශයේදී මුල්මයේ සිං අදහස ප්‍රකාශ කළා. මාගේ මේ ව්‍යායාමයේ උදේ රජසැප පිණිස නොව බුද්ධ සාසනයේ චිරස්ථිය සඳහායි. මම මේ සකල් කරන්නේ මගේ රට සැප වෙලා මම සැපට ඉඳදී මේ රටේ බුදුදහම ආරක්ෂා කළ එක දිනු කිරීම සඳහා කියන අදහසය මුල්ම අදහස ජනතාවට දුන්නා. ඒත් ජනතාවත් මේ ගැඹුරු කුමරුගේ අම්පාරු ප්‍රදේශයේ ජනතාවත් ඒ කිරී පක්ෂපාතිත්වයක් දක්වා නැත්තා. ඒ වගේම සංඝයා වහන්සේලාගේ අවවාදන් උසස්ව ලබා ගැනීමෙන් ඒ සඳහා උපදෙස් ලබා ගත්තා. තමන්ගේ මව පෙරදරි කරගත්තා. තමන්ගේ මව වීරත්වයේ කාන්තාවක් විදිහට ඒවත් ගත්තා. සද්ධාතිස්ස සොවිරාගේ සහයෝගයෙන් මේ දසමහා යෝධුන් දෙක කරගෙන තමයි සරණට ගියේ. ඒ සරණ ගියා. ඒතකොට තව දෙයක් කළා තිබුණා. කාවතිස්ස රජතුමා බලලා සරණට යන්නේ ගමන් මාර්ගයට අවශ්‍ය තැනට බලකොටු ඉදි කරලා ආරක්ෂිත හමුදාවන් යොදවලා තිබුණේ. ඒක තවත් නේදක බලකොටු ඉදි කිරීම. ඉතින් එලා එතකොට විජිතපුරයේ ආවේ බලකොටුවට නෑ සතන් මාර්ගයේ ගත්තාම මේ මාර්ගෙ ඉඳලා අනුරාධපුරයට යන්නුනේ. එතකොට මේ ස්ථානවලදී මේ බලකොටු වෙනා මේ බලකොටු එකින් එක අල්ලමින් තමයි උතුරට ගියේ. ඒක විජිතපුරයේ ඉතිහාසයේදී තමයි මේ ගමුණු කුමරු එළාරත් එක සරෙන්. එළාරත් රජු මේ වෙලදී ආරක්ෂාව ගන්න හමුදාව පරාජය කරගෙන ගිහලා මේදී එළාරත් එක දුවන්ද සරණ කර දුවන් සරණ කර මූණට මූණ සටන් කිරීම දෙන්න හැතුම් දෙදර පිටේ තමයි කියන්නේ කඩොලතයි පිටේ තමයි මේ ගමුණුගේ ඒ දුවන්ද සරණේ විජිතපුරයේදී මේ ගැමුණු කුමරුව ගැමුණු කුමරු එළාරත් එක පරාජය කරලා ජයග්‍රහණය කරනවා. මියාකාරේ විජිතපුර වතුරදී එළාරහා දුවන්ද සත්තරේදී එළාර පාරියේ ද්‍රවිඩ පාරේ ආසන කළා. ද්‍රවිඩ පාරේ උදාගෙන රටේ එක්සේලක් තිබුණා. රට එක්සේල ද්‍රවිඩ පාරේ රට මුදා ගැනීම තමයි ප්‍රධාන ඉතුර දුරුගම් රජතුමාගේ ප්‍රධාන සේවයක් විදිහට එන්නේ. දැන් විදේශිකයන්ගේ රට මුදවා ගැනීම. ඊළඟ දෙයක් තමයි ගැම් රජතුමා ඊට පස්සේ රජේ ආගමික වශයෙන් දිනු කිරීම සඳහා කටයුතු කළා. ආගමික වශයෙන් බුදුදහමේ දිනු සඳහා බෙහෙර විහාර 99ක් කළ බව සඳහන් වෙනවා. දැන් සමහර පොත්වල දෙන 89ක් කියලා ඒ කොමාරි බෙහෙර විහාර රාශියක් කළ බවට ඒ අනුව ඉතිහාසයේ සඳහන් වෙනවා. බුදුදහමේ දිනු සඳහා ඒ අතට දැනටත් ගන්නලගෙන වන්දනාමාන කරන්නේ සඳම වුවන්වැලි සෑය මිසවැඩිය ලෝවා මහපාය මේ ප්‍රධාන මියන්ති ප්‍රධාන වශයෙන් වෙනවා. එතකොට ඉතින් මේ කියන්නේ මිසවැඩිය අමුලි මහතු චෛත්‍ය කරගෙන දුර්ගපු රජතුමා විසින් මිසවැඩිය වුවන්වැලි සෑය අද බෞද්ධ ජනතාව ප්‍රධාන වශයෙන් යන ස්ථානෙම රුවන්වැලිසෑය විශාල චෛත්‍යයක්. ඒ මේ රුවන්වැලිසෑය විවිධ නම් වලින් හැඳින්වෙනවා. මහා ස්තූපය කියලා කිව්වා, පත්මමාලි චේතිය කියලා හඳුන්වනවා රුවන්වැලිසෑය. එතකොට චෛත්‍ය කියන්නේ දාගැබ කියන්නේ ස්තූපය කියන්නේ මේ කොම මේ
चाहती दागर सुबगन प्रधान चाहिए महालिए प्रधान सेवा एक इतिहास मे आकार आर्थिक प्रधान वर्ष विदेशीय पालने पालने लंकावे विशाल सीवे මේ දුර්ගම රජතුමාව හඳුන්වන්න පුළුවන් අපේ ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පාලකෙක් විදිහට දුර්ගම රජතුමාව සඳහන් කරනවා. ඒක ඔබ සිය දෙනාට ස්තුතියි. ජේසුස්